මේ මිනිස් සමාජය තුළ ජීවත් වන අපි අධ්‍යාපනයෙන් ලබන දැනුම, අධ්‍යාපනයෙන් ලබන අවබෝධය, අධ්‍යාපනයෙන් ලබන සමාජ අත්දැකීම් සමග වඩාත් යහපත් මිනිසුන් බවට පත්වීම තමයි ජීවිතය සමත් වෙන්න ඉතාමත් අත්‍යවශ්‍ය වන්නේ. ඔබ දන්නවා දරුවනේ, දැනට සති කීපයකට පෙර මහනුවර ප්‍රදේශයේ සිදුවී සිදුවීම් වලදී මම තීරණ කීපයක් ගත්තා. ඒ තීරණ කීපය තුළ ගත් වැදගත් තීරණයක් තමයි Facebook වෙබ්සයිට් මම වැහුවා. මේ ගැන සමහර අය මට දොස් කිව්වා. නමුත් මේ රටේ හුඟක් දෙනෙක් මට ඒක හොඳයි කියලා කිව්වා. මට හුඟක් හොඳයි කියලා කිව්වේ O-level, A-level විභාගවලට ඉන්න දරුවන්ගේ දෙමව්පියෝ. ඒගොල්ල මට සමහර අය ලිවුම් මෙව්වා. සමහර අය උත්සවවලට ගියාම හමු වුණා, මට කිව්වා ජනාධිපතිතුමා අපේ දරුවෝ හදාගන්න නම් පුළුවන් නම් Facebook website හැමදාම වහලා තියන්නයි කියලා කිව්වා. දැන් ඒ Facebook website වැහිම පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් ඇමරිකාවේ පර්යේෂණ ආයතන දෙකක් UN එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ සමාජ විමර්ශන ඒකකයක්, ඒ වගේම Facebook සම්බන්ධයෙන් කටයුතු කරන තාක්ෂණික ආයතන කීපයක් ඔවුන්ගේ වාර්තාවලින් කිව්වා ශ්‍රී ලංකා රජයගත් ඒ තීරණය ඉතාමත් හොඳයි, ඉතාමත් විශිෂ්ටයි කියලා. එය ප්‍රධාන වශයෙන්ම මාධ්‍ය නිදහස, එහෙම නැත්නම් ජනතාවගේ මූලික අයිතිවාසිකම් නැති කිරීමක් නොව එය ඒ අවස්ථානුකූලව ගත යුතු වැදගත් තීරණයක් ගත් නිසා තමයි රටේ සිදුවීමට ගිය විශාල විනාශයක් වළක්වා ගන්න පුළුවන් වුණේ කියලා. ඒ වගේම ලංකාවේ Facebook website තහනම් කිරීම පිළිබඳව සතියේ මේ සම්බන්ධයෙන් වාර්තා අදහස් නිකුත් කළ ජාත්‍යන්තර සංවිධාන කියා සිටියා. ශ්‍රී ලංකා රජය මේ ගත් පියවර මියන්මාරේ අද ඇති වී තිබෙන සිද්ධීන් සිදු මුල් අවස්ථාවේ ගත්තා නම් මියන්මාරේ අද සිදුවෙන ඒ මහා ඛේදවාචකය, ඒ මහා විනාශය සිදුවන්නේ නැහැ කියලා. මියන්මාරේ අදත් සිදුවෙන ඒ ඉතාම කනගාටුදායක ඛේදනීය තත්වය වලක්වා ගන්න මුල් අවස්ථාවේ මියන්මාර් රජය ශ්‍රී ලංකා රජය වගේ කටයුතු කළා නම් අද මේ කනගාටුදායක තත්වය නැහැයි කියන එක ජාත්‍යන්තර සංවිධාන ප්‍රකාශ කළා. ඒ වගේම ඇමරිකාවේ Facebook website සම්බන්ධයෙන් කටයුතු කරන ආයතනයක් විසින් කරන ලද ඉතාමත් නීති විරෝධී බරපතල වැරැද්දක් නිසා ඒ ආයතනයට ඇමරිකන් රජයේ තීරණය කළා තිබෙනවා විශාල දඬුවමක් දෙන්න, දඩමුදල් ගෙවන්න. එය බිලියන් ගණනක් දඩමුදලක්. දරුවනේ, මම අධ්‍යාපනය ගැන කිව්වේ, Facebook website ගැන කිව්වේ, අවුරුදු 100කට ඉස්සර සහ අවුරුදු 100ක් ඉදිරිය ගැන මම කිව්වේ. මේ සියලු දේවල් වල එකම දංවැලක් වගේ, චේන් එකක් වගේ සම්බන්ධයක් තිබෙනවා ජීවිතය සමත් වීම සඳහා. අද අපේ රට වශයෙන් ගත්තොත් අපේ දරුවන්ට, අපේ සමාජයට තිබෙන විවිධ බාධාවන්, ගැටලු, ප්‍රශ්න රාශියක් තිබෙනවා. අපි දරුවන්ගේ අනාගතය සඳහා දරුවන් ආරක්ෂා කරන්න, දරුවන්ට ඇතිවෙන විවිධ කරදර නිසා අපි දරුවන් රකිමු කියන පුළුල් ජාතික වැඩසටහනක් රජය විසින් සකස් කරලා තිබෙනවා. දරුවාට ආරක්ෂාව පිළිබඳව අද ඉතාම හොඳ ස්ථානය අපේ රටේ පාසල කියන එකයි අපි දකින්නේ. ඇතැම් විට සමහර පාසල් වලත් වාර්තා වෙනවා දරුවන්ට යම් යම් කරදර සිදුවෙන අවස්ථාවන්. නමුත් එය ඉතාමත් අඩුවෙන්, ඉතාමත් අවමයි. දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව වැඩිපුර අවධානය යොමු කළ යුත්තේ දෙමව්පියන්. දවසේ පැය 24
දරුවෙක් කාලය ගෙවන්නේ පාසලේ අඩු කාලයක්. වැඩි කාලයක් දරුවන් සිටින්නේ දෙමව්පියන්ගේ රැකවරණය, ආදරය, ආරක්ෂාව තුළ. දරුවන්ට නිවසේ ආරක්ෂාව ශක්තිමත්ව තිබෙනවාද? දරුවාට පාසලේ සිට නිවසට යන විට හරියට ආරක්ෂාව තිබෙනවාද? දරුවා වෙළඳසැලකට ගිය විට ආරක්ෂාව තිබෙනවාද? දරුවා වෙනත් ක්‍රීඩා හෝ වෙනත් කටයුත්තක් සඳහා ගිය විට ආරක්ෂාව තිබෙනවාද? මං කනගාටුවෙන් වුණත් කියන්නට ඕන, සමහර පාසල්වල අපේ රටේ වාර්තා වෙනවා ප්‍රධාන වශයෙන්ම දරුවන් පිළිබඳව ඇතිවෙන විවිධ ප්‍රශ්නවලදී ඒ වගකීම් සම්බන්ධයෙන් වඩාත් දෙමව්පියන්ගේ අවධානය අඩුවෙන් කටයුතු කිරීම පිළිබඳව. අපි ප්‍රධාන වශයෙන් දරුවන්ගේ ආරක්ෂාව, දරුවන්ගේ අනාගතය, ඒ සියල්ල ගැන සැලකිල්ල යොමු කරන විට අද මේ සිටින අධ්‍යාපන අධ්‍යක්ෂතුමාලා ඉන්නවා, පළාත් අධ්‍යාපන ඇමතිතුමා ඉන්නවා, ඒ වගේම වෙනත් රජයේ නිලධාරි මහත්වරු ඉන්නවා. අපි බොහෝ වෙලාවට පාඩම් කියලා දෙන්නේ, දේශන පවත්වන්නේ 100%ක්ම දරුවන්ට විතරයි. නමුත් අද ඉතාම අවශ්‍ය වෙලා තිබෙනවා මාස 3කට සැරයක් නැත්නම් මාස 6කට සැරයක්වත් සෑම දරුවෙකුගේම දෙමව්පියෝ ගෙන්නලා දෙමව්පියන්ට දරුවන්ගේ ආරක්ෂාව රැකවරණය පිළිබඳව උපදෙස් දෙන්න, ඒ අයගේ විශේෂයෙන්ම ඒ අයට අවශ්‍ය මාර්ගය කියලා දෙන්න අවශ්‍ය වෙලා තිබෙනවා.